අදත් ඔටෝගල් SL මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආවිවන් කියලා ආදරෙන් පිළිගන්නවා. මාස 3කට වැඩි කාලයක් මට ඔයාලට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා විවිධ පෞද්ගලික හේතු නිසා සහ මේ වසංගත සමයත් එක්ක. ඉතින් මට වීඩියෝ එකක් වාහන vehicle review එකක් ගේන්නවත් එළියට යන්න ඉඩ කඩක් නැහැ. ඉතින් සංචරණ සීමා නිසා. ඉතින් මම ඒ නිසා හිතුව ගෙදර ඉඳන් ඔයාලට ගේන්න පුළුවන් වීඩියෝ series එකක් අරන් આવොත් හොඳයි කියලා. මොකද ඔයාලා බලන් ඉන්නවා මගේ වීඩියෝ එකක් එනකන් ගොඩක් අය මට FB message දාලා එහෙම අහලා තිබ්බා වීඩියෝස් කරන්න නැද්ද එහෙම කියලා. ඒ නිසා තමයි මම හිතුවේ ඔයාලට දැනුමට මොනව හරි ගෙනාවොත් හොඳයි කියලා. මොකද මේ ශ්‍රේෂ්ඨයට අලුතෙන් තරුණ පරම්පරාවේ ගොඩක් නැඹුරුතාවයක් දකින්න ලැබෙනවා දැන් ඔටෝමොබයිල් ශ්‍රේෂ්ඨයට. ඉතින් ඒ අලුතෙන් එන ආධුනික ළමයින්ට මට හිතුණා මට පුළුවන් විදියට යම් කෙසේවරකින් දැනුමක් ලබා දෙන්න පුළුවන් වුණොත් ගොඩක් වටිනවා කියලා. ඉතින් ඒ නිසාම මම හිතුවා ඔටෝමොබයිල් වල බොහොම මූලික කරුණු වීඩියෝ එකෙන් වීඩියෝ එක තේරුම් ගන්න පුළුවන් විදියට මට හැකියාවෙන් ඔයාලට අරන් එන්න. ඉතින් ඒ ප්‍රයත්නේ පළමු උත්සාහයේ විදියට මම හිතුවා ඔයාලට අද ඇකර්මන් ප්‍රින්සිපල් එක ගැන කියලා දෙන්න. ඇකර්මන් ප්‍රින්සිපල් කිව්වම ඔයාලට ඐඩියා එකක් නැතුව ඇති බොහෝ දෙනෙකුට. නමුත් වාහන පදවන සියලුම දෙනා මේ ඇකර්මන් ප්‍රින්සිපල් එක ගැන දැනුවත්. නමුත් මේ ඇකර්මන් ප්‍රින්සිපල් කියන නම තමයි දැනුවත් නැත්තේ. ඉතින් මම ඒ සම්බන්ධව භෞතික විද්‍යාත්මක පැත්තෙන් පොඩි අදහසක් දෙන්න තමයි අද ආවේ. ඉතින් වීඩියෝ එක අපි ඉස්සරහට බලමු මොකද්ද මේ ඇකර්මන් ප්‍රින්සිපල් කියන්නේ කියලා. දැන් බලමු මේ ඇකර්මන් මූලධර්ම කියන්නේ මොකක්ද කියලා. ඇකර්මන් මූලධර්මයේ යෙදෙන්නේ අපි වාහනේ පදවගෙන වංගුවක් ගනිද්දී මේ වාහනය වංගුවෙන් ඉවතර වීසි වෙන්නේ නැතුව මේ මාර්ගයේම රඳව ගන්න යොදා ගන්න මූලධර්මය මොකක්ද කියන්නේ. ඇතර මේක අර අපි දන්න ඝර්ෂණයත් එක්ක යෙදෙන මූලධර්මය නෙවෙයි. මේක යෙදෙන්නේ අපේ රෝදවලට, වාහන තියෙන ඉදිරිපස රෝදවලට තමයි බහුල වශයෙන් භාවිතා වෙන්නේ. මේ මූලධර්මය කලින් ඉස්සර අතීතයේදී අශ්වකරත්වල යොදාගෙන තියෙනවා. අශ්වකරත්වල යොදාගෙන තියෙන්නේ ඉදිරිපස ඇක්සල් එකේ මධ්‍ය ලක්ෂ නිවර්තනය කරලා තමයි මේ ෆෝස් එක රඳවා ගැනීමේ බලය අශ්වකරත්තේට යොදාගෙන තියෙන්නේ. නමුත් වර්තමානයේ තියෙන නවීන මෝටර් වාහන වලට මේ ඉදිරිපස ඇක්සලය මැදින් නිවර්තනය කිරීමේ හැකියාව නැහැ. ඒ නිසා තමයි මේ ඇකර්මන් මූලධර්මය යොදාගෙන නවීන තාක්ෂණය මගින් මේ වංගුවක් ගනිද්දී වාහනය වංගුවෙන් ඉවතර වීසි වෙන්නේ නැතුව මාර්ගයේ රඳව ගන්න වාහනය නවීන තාක්ෂණය දක්වා දියුණු කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් තියෙන නවීන නෙවෙයි වාහනවල ඉදිරිපස රෝද වෙනවම හැරීමට උදව් වෙන්නේ කියන් පින් හරි බෝල් ජොයින්ට් හරි. කියන්නේ ඉදිරිපස රෝද දෙක වෙනමම හැරෙන්නේ. ඉතින් පොදු කේන්ද්‍රයක පිහිටලා තියෙන චාපවල ගමන් කරන ඉදිරිපස රෝද එහෙම එකට ගමන් කරන්න නම් වංගුවෙන් පිටත තියෙන රෝදයට වඩා වංගුවෙන් ඇතුළු පැත්තට තියෙන රෝදය ටිකක් වැඩි කෝණයකින් කැපෙන්න ඕන. ඉතින් මේ මූලධර්මයට තමයි අපි ඇකර්මන් මූලධර්මය කියලා කියන්නේ. මේ මූලධර්මය යොදාගෙන වාහනවල හදලා තියෙන සැකස්මට තමයි අපි ඇකර්මන් සැකස්ම කියලා කියන්නේ. ඉතින් මේ ඇකර්මන් ප්‍රින්සිපල් එක යොදාගෙන හදලා තියෙන ඇකර්මන් සැකස්මේදී ස්ටීරින් ආම් එක සම්බන්ධ වෙලා තියෙන්නේ වාහනයේ සෙන්ටර් ලයින් එකට සමාන්තරව නෙවෙයි ඇංගල් විදියට. ඒ නිසා තමයි මේ ඉදිරිපස රෝද දෙක වෙනමම කෝණ දෙකකින් වෙනම ප්‍රමාණ දෙකකට, يعني වංගුවෙන් පිටත තියෙන රෝදය අඩු වෙනොත් ඊට සාපේක්ෂව වංගුව දෙසට ඇතුළ පැත්තට තියෙන රෝදය වැඩිපුර කැපෙන්නත් මේ සැකස්ම හදන්නේ ඒ ඇංගල් වල පිහිටීම නිසා. ඉතින් මේ දේ තමයි මූලිකවම ඇකර්මන් මූලධර්මය කියලා කියන්නේ. ඒ වගේම ඇකර්මන් මූලධර්මය යොදාගෙන මේ වාහනේ දැවැඩි දියුණු කරලා තියෙන සැකස්මට තමයි ඇකර්මන් සැකස්ම කියලා කියන්නේ. අපි බොහෝ දෙනෙක් වාහන සම්බන්ධව නියලලා ඉන්න බොහෝ දෙනෙක් දන්නවා අපි වාහනයක් ඔයිස්ට් එකට දාලා හරි නැත්නම් එක බිම තියෙද්දි හරි අපි වාහනේ ස්ටීරින් එක වම්පසට කපද්දි නම් වම්පස රෝදේ වැඩිපුර කැපෙනවා, දකුණුපසට කපද්දි දකුණුපස රෝදේ වැඩිපුර කැපෙනවා. අපිට ඉදිරිපසෙන් බැලුවොත් ඒ වෙනස තේරෙනවා. ඉතින් මේකට යොදලා තියෙන නම තමයි ඇකර්මන් කියන්නේ. ඉතින් බොහෝ දෙනෙක් දැනුවත්, නමුත් නමින් දැනුවත් නැති නිසා මම පොඩි දැනුවත් වීමක් දෙන්න තමයි මේ වීඩියෝ කුඩා වීඩියෝ එක කරේ.
ඉතින් පොඩි හරි දැනුමක් ලැබෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් ඔයාලගේ අදහස්, යෝජනා, චෝදනා සියලු දෙයක්ම කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. මම මාත් තාම ඉගෙන ගන්න සිසුවෙක් විදියට කැමති ඔයාගේ වැඩි හදාගන්න. ඔයාලගේ යෝජනා තියෙනවා නම් ඔයා මට ඉදිරියට මොන හරි වීඩියෝ කරන්න, මම ඒවත් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම මතක් කරනවා මගේ වීඩියෝස් හොඳයි නම්, ඔයාලා කැමති නම් මතක ඇතුව මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරලා නොටිෆිකේෂන් අලෝ කරගන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් මේ වීඩියෝ සීරීස් එකේම තවත් නොලෙජ් ෆස්ට් වීඩියෝ හේකින් ළඟදිම හම්බෙන්න බලාපොරොත්තුෙන් අද දවසට සමුගන්නව. වීඩියෝ එක නරඹපු ඔයාලා හැම දෙනාටම ස්තුතියි. සුබ දවසක්.